එළබෙන 22 වෙනිදා වෙනකොට මෙරටේ නියත ජනාධිපතිවරයා බවට පත්වන සමගී ජන බලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි, මේ බදුබුළු පුරවරයට, මහියංගන පුරවරයට, මේ පුරවරයට නව ආලෝකයක් ගෙනන ජාතික නායකත්වය 21 වෙනිදා වෙනකොට මේ රටේ පහළ වෙනවා. ඒ වෙන කවුරුවත් නැවෙයි, අසහාය නායකයා, අවංග නායකයා, අතුෂිත නායකයා, ඒ සජිත් ප්‍රේමදාස කියන ශ්‍රී නාමය කියලා බය නැතුව අපි කියනවා. එබැගෙම මෙරස්වීම සංවිධානය කරන අපේ හිතවත් ලක්ෂ්මණ සෙනවිරත් මැතිතුමනි, නලින් බණ්ඩාර මැතිතුමනි, එබැගෙම අපේ හිතවත් නායන වාසල මැතිතුමනි, දිස්ත්‍රික්කයේ නායක චමින්ද විජේසිරි මැතිතුමනි, ඔබතුමාලා සියලු දෙනා එක්ව, ඔබතුමාලා සියලු දෙනා එක්ව මහියංගනේ පුරවරෙන්, බතුළු පුරවරෙන් මේ අසහාය නායකයට ශක්තිය දෙනකොට මෙහා පැත්තේ ඉන්න මහනුවර දිස්ත්‍රික්කයේ අපි ඔබතුමාලට ජවයක්, ශක්තියක් ලබා දෙනවා. මම ඔබතුමාලෙන් අහනවා, අපිට තරගයක් තියෙනවද? අපිට තරගයක් තියෙනවද? ජයග්‍රහී නායකයා, අද ජයග්‍රහී නායකයා කවුද? ජයග්‍රහී නායකයා? ඔබතුමාලා පිංගර්ලා දිනනවා, මේ ඓතිහාසික භූමියක්, අපිට කියනවා භෞතිකවාදීන් කියනවා, ජනතා විමුක්ති පෙරමුණේ භෞතිකවාදීන් කියනවා ආගම නැහැ, ආගමට තැනක් නැහැ. මම ඔබතුමාලෙන් අහනවා, කවදා හරි දවසකදී රූපවාහිනී තිරයෙන් හරි ප්‍රසිද්ධ මාධ්‍යකින් හරි ඔබතුමාලා දැකලා තියෙනවද අනුර කුමාර දිසානායක දළදා වහන්සේගේ දළදා මළුවේ පැදකුණු කරන්න ඕනේ වන්දනා කරමු ඡායාරූපයක් දැකලා තියෙනවද? දළදා වහන්සේට, රන්වියන් වැදි පරම්පරාවේ ඓතිහාසික දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පුත්‍රයා තමයි ලබන 22 වෙනිදා මේ රටේ ජනාධිපතිවර වෙන්නේ. ඒ වගේම ඔබතුමාලට කියනවා, දළදා වහන්සේට දන නොනමන, ආගමට දහමට දන නොනමන පාලකෙක් මේ රටේ බලයට ගේන පාප කර්මයට අපි හවුල් වෙනවද? අපි හවුල් වෙන්නේ නැහැ. ඔබතුමාලට කියනවා, මේ ඓතිහාසික වෙලාවේ දින 40යි තියෙන්නේ, හැම මොහොතක්ම වැය කරන්න කතා නොකරපු 69 ලක්ෂේ අපේ ආදරණීය මිත්‍රයෝ තවත් ඇඟිලි ගනිමින් ඉන්නවා. ඔබතුමාලා කතා කරනකම් කතා කරන්න 69 ලක්ෂයට ආරාධනා කරන්නේ සියලු දෙනාට, ඒ සියලු දෙනා 55 ලක්ෂයට එකතු කරලා ලක්ෂ 100 ආසන්න කරපු ජයග්‍රහණයක් සමගී ජන බලවේගයට ගෙනෙනවායි සජිත් ප්‍රේමදාස. මේ රටේ දුක් විඳින ජනයාගේ ජනපති වෙනවා එළඹෙන 22 වෙනිදා. ජය වේවා, ජය වේවා, ජය වේවා.